Mandaram Kathawe, Mandaram Kathawe. Dove moisturizing milk hatari nekak saha Nutri-Serum magin damages repair karai. Dove intense repair. අඩුම තරමේ මේක කියවන්න. විදු විදු හිමින් අතු ගන්නව කොයි? මගේ බත් එකට දූවිල්ල යනවා. ूवली बदल लबन विसी अट वेद तम वेड बार अन्न विसी भावात्म अन्न मेन अपसरा अने सुबह तुम्हारे ගිය අට පස්සෙත් ඉතින් අපිට රට ටෝපි චොකලට් එවන්න ඕනි හරිද? අනේ රට ටෝපි චොකලට් ඕනේ නෑ අයියේ. පුළුවන් නම් ඒ රටෙන් සුද්දේ පැකට් කරලා එවනවා. මේ ලංකාවේ කික්කත් හරියන්නේ නැති එකේ එහෙම හරි ගේමක් ගහලා දෙමු. එමේ. අම්ස කට පියාගෙන ඉන්නවද? හරි හරි. ගයන්න අයියේ. මට හරීම සන්තෝසයි ඔයාගේ වැඩේ හරි ගියපු එකට. හැබැයි ඔන්න ඔයා රට යනවා නම් මගේ කොන්දෙස් තුනක් තියෙනවා. वाक्य I have doll doll girlfriend. Doll doll doll. Hari hari hari. කියන්නේ මට බොනික් එක් වගේ කෙල්ලෙක් කියලා. මේ මගේ බොනික් කි. හරි හරි. ලොකෝගේ පොඩ්ඩක් සංසේධනය වෙන්න ඕනේ නේද? I have devil devil girlfriend. හරි. නම්බර් 2. නම්බර් 2. කිසිම වෙලාවක ඔයාගේ මගුල් මුද්ද ඔයාගේ ඇඟිල්ලෙන් ගැලවීම සපුරා තහනම්. එකඟ. 3. ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? ඒ රටේ මගුල් මුද්ද වෙන ඇඟිල්ලකට දානවනะ. මගුල් මුද්ද ගලවලා ඒ ඇඟිල්ලට දාගන්න. හරිනේ? නම්බර් 3. මේක තමයි වැදගත් මේක. ඔයාට මාස 6කින් මාව එහෙට ගන්න බැරි වුණොත් ඔයා කෙලින්ම ආයෙ එන්න ඕනි ලංකාවට. අනේ නංගි. එහෙම කරන එක හරිනේ? නෑ. කමක් නෑ ලොකුවක්. කොන්දේසි වලට මේ ගයන් එකගයි. දැන් කොහෙද මං අස්සම් කරන්න ඕන? හ්ම්. අස්සම්නම් කොහේ හරි කරගන්න බැරිය? ඈ? අස්සම් කොහේ හරි කරගන්න පුළුවන්. මට තියෙන ප්‍රශ්නේ තමයි ඔය ගිවිසුම ගහන්නේ මොන භාෂාවෙන්ද? ආ.
Hello, Chuti. Chuti. Mukadu Chuti unni. Am mechero ila balagri te a call le kadde nekha. Dostaram hatla mukadu kiwe Chuti. Operation ka saarthaka hai amma. Mangiwe Chuti. Mangiwe adu varadi ne ne kiela daru. Thava test vagaya karan tiyena amma. කොහොමත් මාස 6න් 6ට අවුරුදු 5ක් යනකම් චෙකප්ස් තියෙනවා. ඩොක්ටර් නම් කිව්වේ ආයි කැන්සර් එක එන්න තියෙන චාන්ස් එක 20%කටත් අඩුයි කියලා. අනේ දෙවියනි. මට තේරෙන්නේ නැහැ මම්මී සතුරු කොහොමද දරා ගන්න ඕනේ කියලා චූටි. මට හිතෙනවා ලෝකෙම මැහිට කෑ ගහන්න. මේ ලෝකෙම මට හිතෙනවා. මට හිතෙනවා කෑ ගහන්න දුන්නේ. මම දුවලා කෑ ගහන්න දුන්නේ හිතෙනවා චූටි. අම්මා චූටි අපි දැන් අරුණ පුතාට මොකද කියන්නේ මේ අරුණ පුතේ කවි හිනසුමන් බඳින්න තීරණය කරලා ඒගොල්ලන්ට මොනවා කියන්නද අම්මා ඒගොල්ලන්ට කසාදු බඳින්න දෙන්න මේ ගැන කිසිම දෙයක් අරුණටයි කවිටයි කියන්න එපා අම්මා හරිද මං ආවම පස්සේ අරුණට හිමීට කියන්නම් මේ කල්පන සව කසාද බඳින තීරණේ මම වෙනස් කරා කියලා. දෙවියනේ චූටි. ඔයා ඔයාගේ ළිඳේ හින්දනේ අරුණ පුතාගෙන් ඈත් උනේ. දැන් ඔයාට සනීපයි ළමයෝ. ඇයි තවත් අරුණගෙන් ඈත් වෙන්න හදන්නේ? වෙච්ච දේවල් අපෝ ගන්න බෑනේ අම්මා. මට දැන් සනීපයි. හෙත් අරුණ දැන් මාව පහු කරලා ගිහිල්ලා ඉවරයි. මොන විකාරයක්ද චූටි මේ? ඔනේ විකාරයක්ද? අනේ අරුණ පුතාට ඇත්ත කියමු. අරුණ පුතාට ඇත්ත කියමු චූටි. මට දෙවෙනි වතාවටත් කවියෙන් අරුණ උදුර ගන්න බෑ අම්මා. අම්මා. මං තියන්න. දැන් ඩොක්ටර්යි. මම පස්සේ කෝල් කරන්න. Now a glow and lovely multivitamin glow serum sangyogaya. In really real glow ek dekoneyak. Mandaram Kathawe. මගේ නොහැරෙන සුපුරුදු පෝෂණය අදම try කරලා බලන්න. මට විදු කිව්වා මේ ළමයි දවසෙ ඕල හම්බුණා. ඔයත් ලොකු ඇක්සිඩන්ට් එකක් වුණා නේද? එකකට ඔයගොල්ලන්ගේ සම්බන්ධය නැතිවෙච්ච එක හදයි. මොකද ඔය ඉස්කෝලේ කාලේ සම්බන්ධකම් කීයෙන් කීයද ප්‍රසාදකින් කියලා වැඩ අන්තර්ගේ මගේ ඇක්සිඩන්ට් එක අතර තියෙන සම්බන්ධය මොකක්ද අන්ත? ඒක අන්කල් කවිට තර්ජනය කරාද මම විදුට ලන්නුත් මම වන්නවා කියලා. මොනවද මේ කියන්නේ? බයතොත් මම මරේ කියලා. අන්කල් කවුද කියන්නවම දන්නේ නැහැ. අන්කල් ම කියන්නක බලන්න. මගේ දුව අවුරුදු 20කට වැඩි කාලයක් නොවිදපු තුකක් තමුසයාට දුන්නා. මගේ දුව මාස 6ක විතර කාලයක් ජීවත් වුණේ මරණ්ඩ නියම වෙච්ච හිරකාරී වගේ. එහෙම දුක් විඳිනවා ඇස් දෙකෙන් බලන් හිටිය තාත්ත කෙනෙක් මම. එමේකේ තමුසගේ විදුගේ සම්බන්ධය නැති වෙච්ච එක තමුස බොරුකාරයෙක් කියලා විදුට ඔප්පු වෙච්ච එක ගැන මම හරි සතුටුයි. උල්ට පැන පැන හිනා වෙන්න තරම් සතුටුයි. අපේ දැනගන්න මම මිනිමරුවෙක් නෙවෙයි. මං එහෙම කාටවත් තර්ජනයක් කරන්නේ නැහැ.
තරචනය කරලා නෑ කියන්න එපා අංක. මටම කොච්චර තමුසට මම උත්තර දෙන්න බැරි වෙන්නේ නෑ අරුණ. එකම දේ මම කවදාවත් තමුසේ මරන්න උත්සාහ කරේ. ආපහු පාර මගේ දුවගේ ජීවිතයට අවිල්ල මගේ ජීවිතේ විනාශ කරන්න හදන්නේ. ඊට හරියටම අවුරුද්දකට පස්සේ තමයි මට අරුණ ඔය හම්බුනේ. මට ඔයාගේ දුකයි කේන්තියයි දෙකම තේරෙන ඔය දු. මං ඔයාට මට හිතෙන දේ කියන්නද? කියා. ඔයා අරුණට තව චාන්ස් එකක් දෙන්න ඕනේ. හිමේෂයා මාස 6ක් මං තාම කියලා ඉවර නෑ විදු. මොකක් හරි ප්‍රශ්නයක් වුණාම ගෑනු කෙනෙක් ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන විදියයි පිරිමි කෙනෙක් ඒක දරා ගන්න විදිය වෙනස්. මගේ බොයෆ්‍රෙන්ඩ් වාශිත මාව දාලා ගියාට පස්සේ මාස 8ක් දුක් විඳ විඳ අඬ අඬ හිටියේ. හරියට ඉගෙන ගත්තේ නැහැ. මගේ හෙල්ත් එක ගැන මම කන බොන දේවල් ගැනවත් හරියට මම හිතුවේ නැහැ. එතකොට ඔයාගේ බොයෆ්‍රෙන්ඩ් මාස 8ට එයා ගෑනු ළමයි 3 දෙනෙක් එක්ක යාළුවුනා. පුදුම අමාරු කාරෙන්නේ. එහෙම නෑ විදු. ඒ ගෑනු ළමයි 3 දෙනාගෙන්ම එයා හෙව්වේ මාව. ඒක සම්බන්ධයක්වත් මාස දෙකකටවත් වඩා තිබ්බේ නෑ. එයාට තියාගන්න ඕන උනේ නැහැ. ඒ තරුණ කවීට ඇත්තටම ආදරේ කරා නිමේෂා. එයා මාව දැක්කේ නැත්තම් සමහර විට කවීව කසාද බඳින්නත් ඉඩ තිබ්බා. හැම පිරිමියම වේදනාව පිට කරන්න එක විදියට නෙවෙයි විදු. මගේ බොයෆ්‍රෙන්ඩ් ගෑනු ළමයි 3 දෙනෙක් එක්ක යාළු වෙලා එයාලගේ මාව බලාපොරොත්තු වුණා වගේ ඔයාගේ කෙනා ඔයාව අමතක වෙන තරමට මෙයාට ආදරය කරන කෙනෙකු හොවන්නේ නැති. ඒගොල්ලන්ගේ හිත් ගැන අපි අනාවික කියන්න කොහොමද විදු? මමගෙන් ප්‍රශ්නයක් අහන්නද? අහන්න. ඔයා කිව්ව නේද අරුන්ට ඔයාව හම්බ වුණ නැත්තම් සමහර විට කවිව කසාද බඳින්න තිබ්බ කියලා. ඔයා හිතනවද කවි අරුන්ව කසාද බඳලිද්දී ඔයාව හම්බ වුණා නම් එයා ඔයාගේ පස්සෙන් පිස්සෙක් වගේ එයි කියලා? ඕ නිමේෂ. ඒත් එයයි. දැන් ඔයාට තේරෙනවද අරුන්ට තව චාන්ස් එකක් දෙන්න ඕනේ ඇයි කියලා? එතකොට ඔයාගේ බොයෆ්‍රෙන්ඩ් මොකද උනේ? මාස 8කට පස්සේ මම වෙන සම්බන්ධයක් පටන් ගත්තා. එතෙන්දි මට තේරුණා භාෂිත තරම් මාව තේරුම් ගන්න පුළුවන් කෙනෙක් නැහැ කියලා. සම්බන්ධ 3කට පස්සේ භාෂිතට තේරුණා එයාටත් මන් තරම් වෙන කවුරුත් ගැලපෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ අපි එකතු වුණා. අපි තාමත් ආදරය කරනවා. එයාගේ ඇල් ළමයි 3 දෙනෙක්ට ආදරය කරා කියන එක ඔයාගේ හිතට වද දෙන්නේ නැද්ද? අපි මිනිස්සු විදු. ප්‍රෝග්‍රෑම් කරපු රොබෝට්ස්ලා නෙමෙයි. අද වගේම හෙටත් ඔබේ පෝෂණය මග නොහරින්න ඇන්ලීන් දැන් රුපියල් 690 සිට. මන්දාරම් කතාවේ මහින්, ඔයා කොයි වෙලාවදනේ ආවේ? මේ මම හොඳටම බය වුණා. ඔයා බය වෙන්න ඕනේ මට නෙවෙයි නන්ද. එම්කද ඒ කතාව? මට අද අරුණා
එළමයි මොනවද කිව්වේ? හැම වැරදිකාරයාම කියන දේ තමයි. මම වැරදි කරේ. මහේන්, එතන මොකද්ද සිද්ධ වුනේ? අපි අවුරුද්දක් විතර අපේ පාඩුවේ සැනසෙල්ල ජීවත් වුණා නේද? විදුත් මාස 6ක් විතර ගිහිල්ලා හරි හිත හදාගත්තා. ආයෙත් ඒගොල්ලන්ට අපේ ජීවිත විනාශ කරන්න දෙන්න බෑ. ඌට ඕන වුණාම ළඟට ගන්නයි, එපා වුණාම පැත්තකින් තියන්නයි මගේ කෙල්ල සෙල්ලම් බඩුවක් නෙවෙයි නන්දා. ඒලම මොකද කිව්වේ? එයා හදන්නේ මම වැරදි කරා කියලා ඔප්පු කරන්න. මම නිසා තමයි ඔක්කොම උනේ කියලා වචන හරඹ කරලා පෙන්නන්න හැදුවා. මං ඒකට ඉඩ දුන්නේ නැහැ. අවුරුද්දකට කලින් නටපු නාඩගම මියයට ආයෙ නටන්න දෙන්න බෑ. වැරදිලා හරි ඔයයි විදුයි ආයෙ මිනිහ පස්සේ වැටුණොත් ඔයාට මිනිහෙකුත් නැති වෙයි, දුවට අප්පච්චි කෙනෙකුත් නැති වෙයි. ඔයා දන්නවා මම තනි වචන මිනිහ. මං කියන දේවල් වලට ගරු කරන්න කැමති නැති අය ළඟ මම ඉන්නේ. තේරුණා? අනේ අම්මා මට ඒකක් බීලා නෑ ආවේ. මේ දවස්වල හරි රස්නේනි මේ ජූස් එක. අඟ සීතල වෙන්නත් එක්ක. අම්මයි මට එන්න කිව්වේ. අරුන් පුතයි කවිදුවයි කසාද බදලා ටික කාලකට පස්සේ මෙහෙල නවතින්න කියලා අපි කිව්වනේ. දුවලට වෙන තැනක් හොයා ගන්න වෙයි. වෙන තැනක් හොයා ගන්න එක නම් ප්‍රශ්නයක් නෙවෙයි අම්මා. ඒත් මොකක් හරි ප්‍රශ්නයක්ද? එක පැත්තකින් බැලුවහම ප්‍රශ්නයක් තමයි. හැබැයි තව පැත්තකින් බැලුවහම ප්‍රශ්නෙකුත් නෙමෙයි. මට තේරෙන්නේ නැහැ අම්මා. මටත් මේක තේරුම් ගන්න බැරුව තමයි ඉන්නේ කවිදුව. අම්මා කියන්නේ ධෝනි පුතයි එක්ක විහඟටයි මටයි වෙන තැනක් වන් යන්න කියලාද? දරුවෝ දෙන්න ගැන අපි පැත්තකින් තියමුකෝ. මේ කවිදුවට අරුණ පුතර ඉන්න තැනක් හොයා ගමුකෝ ඉස්සර වෙලා. අම්ම මොකද මගෙන් හංගන්නේ? හංගන්න ඕන දෙයක් හින්දානේ දුව. හංගන්නේ මොකද්ද කියලා හන්නේ තීරුව මොකද්ද? මම ඔයාටයි විදුටයි එකතු වෙන්න උදව් කරන්න. වාගුදව් එපා. වාගුදව් නිසා ඇති වෙලා තියෙන දේවල් හොඳටම ඇති. ඔයා හිතුවා නේද මෙච්චර කාලයක් හොඳට හිටපු විදු ඇයි ඔයාව එක පාරටම ඩිවෝස් කරේ කියලා? ඒ හැම දෙයකටම උත්තර මේ විශ්වදාව තියනවා. නගේ ඇස් පිටත මම වැරදිකාරයෙක් වෙනවට වඩා මැරෙන එක සැපක්.